ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ සහතිකය නිකුත් කරන්නේ 2005 නොවැම්බර් 21 වෙනිදා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත් වෙලා ඇමති මණ්ඩලය පත් කරන්නේ නොවැම්බර් මාසේ 22 වෙනිදා. ලේකම්වරු පත් කරන්නේ නොවැම්බර් 23 වෙනිදා. ඒ නිසා මේ සහතිකය නිකුත් කරන මොහොත වන විට මේ සහතිකයට අත්සන් තබන්නට අමාත්‍යංශ ලේකම්වරයෙක් සිටියේ නෑ. පුරවැසිකම පිළිබඳ ජනාධිපතිවරයාට නිර්දේශයේ ඉදිරිපත් කරන්නට අමාත්‍යවරයෙක් සිටියේ නෑ. ඒ නිසා මේ ශ්‍රී ලංකා පුරවැසිභාවයේ ලැබෙන මේ සහතිකය වලංගු සහතිකයක් නොවේ කියන පදනමින් තමයි මේ පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ගෙන ඒමට කලින් 44 වන වගන්තියේ ඉතා වැදගත් කාරණයක් සඳහන් වෙනවා. යම් අමාත්‍යංශයක්, ආයතනයක් හෝ විෂයක් වෙනත් ඇමතිවරයෙකුට පවරා නොමැති නම් එය අයත් වන්නේ ජනාධිපතිතුමාටයි. මම හුදී ජනයාගේ දැනගැනීම පිණිස ඒ වගන්තිය හඬ නගා කියවන්න කැමති. ජනාධිපතිවරයා විසින් යම් විෂයක් හෝ කාර්යයක් තමාටම පවරා ගැනීම කළ හැකි අතර මේ ව්‍යවස්ථාවේ පළවන අනුව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ හෝ 45 වන ව්‍යවස්ථාවේ පළවන අනුව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ හෝ යම් අමාත්‍යවරයෙකුට පවරනු නොලැබූ යම්කිසි විෂයක් හෝ කාර්යයක් භාරව සිටිය යුත්තේය. තත්කාර්යය සඳහා තමා භාරයේ තිබිය යුතු අමාත්‍යංශ සංඛ්‍යාව නිශ්චය කිරීමද කළ හැක්කේය. ඒ අනුව ඒ විෂය හෝ කාර්යය පවරනු ලැබූ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් කිසි ලිඛිත නීතියක හෝ ඇති සඳහනක් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වූ සඳහනක් ලෙස කියවා තේරුම් ගත යුත්තේය. මේ මොකද කියන්නේ? ජනාධිපතිවරයා ඇමතිවරුන් පත් කරලා නැතිනම් ඒ සියලුම අමාත්‍යංශ ටික, සියලුම විෂයන් ටික, සියලුම ආයතන ටික තියෙන්නේ ජනාධිපතිතුමා යටතේය. ඒ විෂයේ අමාත්‍යවරයා යනුවෙන් කොහරි නීතියක සඳහනක් තියෙනවා නම් එයින් ජනාධිපතිවරයා අදහස් වන්නේය. එහෙමනම් ඒ විෂය භාරව ලේකම්වරයා බවට පත්වන්නේ ජනාධිපති ලේකම්වරයාය. ඒ අනුව මේ නඩුව අතිශයින්ම පදනම් විරහිත නඩුවක් කියන එක අතිශයින්ම පැහැදිලි. ඇමරිකාවේ පුරවැසියෙකු සිටින විට තමයි 2005 නොවැම්බර් මාසේ 21 වෙනිදා මේ සහතිකය නිකුත් කිරීම හරහා, දිවිත්ව පුරවැසි සහතිකය කියන මේ සහතිකය නිකුත් කිරීම හරහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යලිත් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් බවට පත්වේ. ඒ වගේම 2019 මැයි මාසේ 3 වෙනිදා ඇමරිකානු ආණ්ඩුව, දැන් මේක අර සහතිකය මොකද්ද කියලා තිබ්බේ, දිවිත්ව පුරවැසි සහතිකය. 2003 ඇමරිකානු පුරවැසියෙක් වෙනවා. නැවත ඇමරිකානු පුරවැසිභාවයට අමතරව 2005 ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයත් ලබාගත් නිසා තමයි ද්විත්ව පුරවැසි සහතිකයන් නිකුත් කළේ. දැන් 2019 මැයි මාසේ 3 වෙනිදා තාම එහෙම එකක් වෙලා නැහැ කියලා එක්සත් ජාතික පක්ෂයේ කියන ඇමරිකානු පුරවැසිකම අහිමිවීමේ සහතිකය තමයි මේ තියෙන්නේ. ඉංග්‍රීසියෙන් කියලා තියෙනවා Certificate of Loss of Nationality of the United States. මේක 2000 approved කියලා දිනේ දාලා තියෙනවා 3rd of May 2019. ඒ අනුව 2019 මැයි මාසේ 3 වෙනිදා සිට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමරිකානු පුරවැසියෙක් නොවේ. එහෙමනම් ඔහුට දැන් තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසිකම පමණමයි. අපි කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ මෙහිම සහතික නැහැ කිව්ව නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීම පරිදි මේ සහතික දෙකම අපි අද දින තමුන්නාන්සලාට නිකුත් කරනවා. તો තමුන්නාන්සලා මාධ්‍යවල මේක පළ කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය ඔය නැතයි කියලා අඬා වැටෙන මන්ත්‍රීවරුන්ට අනේ ඉල්ලුවොත් ලෝභ හිතන්නේ නැතුව ඡායාරූප පිටපතක් ගහලා ඒ ඇයිට ලබා දෙන්න, ඉහළ සිට පහළට, පහළ සිට ඉහළට අධ්‍යයනය කරලා බලලා ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න.